පිළිකා ඉන්නත් වලිනුත් කෝටි 11ක් ගරලා ඔන්න සෞඛ්‍ය සේවය නගා සිටුවන් අපි මෙහෙන් කතා කරනකොට එහෙන් වෙන දේවල් බාල බෙහෙත් ජාවාරම් නඩුවේදී නීතිපති උසාවියට දන්වයි හිටපු සෞඛ්‍ය ලේකම් අද CID කැඳවයි ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාට වරෙන්තු මනෝප්‍රිය ගුණසේකරගේ සටහනක් තුළ මේ කාරණා සියල්ල අපට දකින්නට ලැබෙනකොට පිළිකා එන්වත් එන්නත් වලින් කෝටි 11ක් ගරලා මේ රටට ගෙන්වන ඖෂධ වලින් ගත්තොත් එහෙම සමස්තයක් විදියට වැඩිම මුදලක් අපි දරන්නේ පිළිකා ඖෂධ ගෙන්වීම පිළිබඳව අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය වන ඖෂධ තමයි පිළිකා ඖෂධ කියලා කියන්නේ. එතකොට මේ වයින් ගසා කෑම බොහොම පහසුයි එකක් ඉහළ මිල ගණන් වල ඒවා පිළිකා ඖෂධ කියලා කියන්නේ. ඒකනේ එළියෙන් ගන්න බැරි මේ රෝගීන්ට අනිකුත් රෝගීන්ට සාපේක්ෂව පිළිකා රෝගියෙක්ගේ බෙහෙත් ටික එළියෙන් ගන්නවා කියන්නේ මහා මුදලක් වැය වෙනවා. ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි සාමාන්‍ය පවුලකට සාමාන්‍ය පුද්ගලයෙකුට පිළිකා එන්වත් එන්නත් වලිනුත් කෝටි 11ක් ගරලා. ඒ වගේම තමයි රෝගීන් අතරින් ගත්තොත් එීම වඩාත්ම අවධානය යොමු විය යුතු කාණ්ඩයක් තමයි රෝගීන් අතරත් පිළිකා රෝගීන් කියලා කියන්නේ. එන්න එන්නමත් වැඩි වෙනවා. එවැනි පසුබිමක් තුළ ඒ වගේ රෝගීන්ට ගේන එන්නත් වලින් කෝටි 11ක් ගහලා තියෙනවා කියලා කියන්නේ තවත් එන්නත් ඖෂධ කොච්චර ප්‍රමාණයක් ගෙන්වන්නට තිබුණු සල්ලිද මේ කියලා තමයි අහන්න වෙන්නේ. බාල බෙහෙත් ජාවාරම් නඩුවේදී මේ කාරණා ගමන් අහන්නට වෙනවා.